අයිබෝවන් අපි පසුගිය වැඩසටහනකදී කතා කළා කුරුලා ඇති වෙන්නේ කොහොමද කුරුලා ඇති වෙනකොට ඔබ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා. අද මේ වැඩසටහනෙන් අපි කතා කරනවා කුරුලා කැළලි ඇති වෙන්නේ කොහොමද ඒ වළක්වා ගන්න කොහොමද ඒ සඳහා ඇති ප්‍රතිකාර මොනවද කියන එක. අපි බලමු කුරුලා කැළලි ඇති වෙන්නේ කොහොමද කියලා. ඔබ දන්නවා ඇති සමහරක් අයට මූණ පුරාම කුරුලෑ තියෙනවා. නමුත් කැළලි ඇති වෙන්නේ නැහැ. සමහරක් අයට එකක් හෝ දෙකක් පමණයි කුරුලෑ තියෙන්නේ. හැබැයි හැම කුරුලෑකින්ම කැළලි ඇති වෙනවා. මේකට බලපාන ප්‍රධාන සාධකය තමයි ජාන. ඔබේ මවට හෝ පියාට හෝ මවගේ පාර්ශවයේ හෝ පියාගේ පාර්ශවයේ අයට කුරුලෑ කැළලි තියෙනවා නම් ඔබට වෙන කෙනෙකුට වඩා ටිකක් වැඩි අවධානමක් තියෙනවා කුරුලෑ වලින් කැළලි ඇතිවීමට. එවැනි කෙනෙක් කුරුලෑ සඳහා හැකි ඉක්මනින් ප්‍රතිකාර ලබා ගත යුතුයි. ඒ වගේම තමයි කුරුලෑ කැළලි ඇති වෙන්නේ මේ කුරුලෑ නිසා ඇතිවෙන ප්‍රදාහය. අපි කතා කරා කුරුලෑ ඇති වෙනකොට එතන ඉන්ෆ්ලමේෂන් එකක් එහෙම නැත්නම් ප්‍රදාහයක් ඇති වෙනවා. මේ ඇති වෙනකොට මේ බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය, ඒ වගේම සීබම් වල ක්‍රියාකාරීත්වය මේ හැම දෙයක්ම හින්දා ඇති වෙන ඉන්ෆ්ලමේෂන් එක හින්දා මෙතෙන්ට සුදු රුධිරාණු ඉතා විශාල ප්‍රමාණයක් ගමන් කරනවා. ඒතර මේ සුදු රුධිරාණු වලින් එළියට මුදා හරිනවා ප්‍රෝටීන කඩන එන්සයිම්ස්. මේ ප්‍රෝටීන් කඩන එන්සයිම්ස් වලින් අපේ හැමේ තියෙන කොලෙජන් බිඳ දමනවා. ඒ විතරක් නෙමේ අපි චර්මයේ සෛල තට්ටු අපි චර්මයේ තියෙන ගඩොල් බිත්තියක හැඩයට සෛල තට්ටු ගණනාවකි. ඒ වගේම චර්මයේ නොයෙකුත් දේවල් තියෙනවා. උදාහරණයක් හැටියට කියනවනම් කොලෙජන් තියෙනවා, ඉලාස්ටින් තියෙනවා, ස්නායු තියෙනවා, රුධිර නාල තියෙනවා, නොයෙකුත් සෛල වර්ග තියෙනවා. මේ සියල්ලම තියෙන්නේ මේ ජෙලි එකක් වගේ ද්‍රව්‍යයක ගිලිලා. ඉතින් මේ ජෙලි එක කියන වගේ ද්‍රව්‍යයත් මේ ඉන්ෆ්ලමේෂන් එක හින්දා විනාශ වෙනවා. එතකොට ඒකට අපි කියනවා ග්‍රවුන්ඩ් සබ්ස්ටන්ස් කියලා. මේ ග්‍රවුන්ඩ් සබ්ස්ටන්ස් එකයි කොලජන් ඉලාස්ටින් වල ඇති වෙන විනාශය නිසා තමයි කැළලි ඇති වෙන්නේ. අපි බලමු මේ කැළලි වළක්වා ගන්න අපිට යම් කිසි දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඔබට කුරුලෑ තියෙන කෙනෙක් නම් ඒ වගේම ඔබේ පවුලේ අයට මේ කුරුලෑ කැළලි තියෙනවා නම් ඔබ ප්‍රථමයෙන් කළ යුත්තේ මේ සඳහා ඉතාමත් පළපුරුදු ඇති චර්ම රෝග වෛද්‍යවරයෙක් හමුවීම. හමුවෙලා ඔබට තියෙන කුරුලෑ ප්‍රමාණය එකක් දෙකක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් ඔබේ පවුලේ අයට කැළලි තියෙනවා. ඒ වගේම තමයි මේ කුරුලෑ කැඩීමෙන් වැළකීලා ඉන්න ඕන. සමහරක් අය පුරුද්දකට වගේ මේ කුරුලෑ කඩනවා. ඒ විතරක් නෙමෙයි මේ කුරුලෑ ඇති අවස්ථාවේ යම් කිසි ටූල්ස්, ඒ කියන්නේ මේ කොමිඩෝන් එක්ස්ට්‍රැක්ට් කියන උපකරණ මගින් මේ කුරුලෑ ඇතුලේ තියෙන සුදුපාට ද්‍රව්‍ය එළියට ගන්න උත්සාහ කරනවා. මෙමගින් මේ ඉන්ෆ්ලමේෂන් එක එහෙමත් නැත්නම් ප්‍රදාහය තව තවත් වැඩි වෙනවා වගේම මෙතෙන්ට තව තවත් සුදු රුධිරාණු එනවා. එතකොට මේ අපේ සමහි වෙන කොලෙජන් හානිය තවත් වැඩි වෙනවා. ඒ වගේම මේ මූණේ ප්‍රදාහය ඉතාමත් වැඩි අවස්ථාවේ සමහරක් අය සමහරක් ආලේපන ඉතාමත් සාන්ද්‍රණයෙන් අධික ආලේපන භාවිතා කරන්න යොමු වෙනවා. ඒ වගේම තමයි ෆේෂල් කරන්න, ක්ලීන් අප් කරන්න යොමු වෙනවා. මේ කිසිවක් මේ අවස්ථාවේ සුදුසු වෙන්නේ නැහැ. මොකද මේ හැම දෙයකින්ම මේකේ තියෙන ඉන්ෆ්ලමේෂන් එක එහෙමත් නැත්නම් ප්‍රදාහය වැඩි වෙන්න ඔබට කැළලි හැදීමේ හැකියාව වැඩි වෙනවා. ඒ වගේම තමයි මේ අවස්ථාව සුදුසු වෙන්නේ නැහැ කෙමිකල් පීලින් කරන්න, ලේසර් කරන්න, මයික්‍රෝ නීඩ්ලින් කරන්න. මෙවැනි දේ කරන අවස්ථා අපි දැකලා තියෙනවා. මේ කුරුලෑ ඉතාමත් ප්‍රදාහයට පත් වෙච්ච අවස්ථාවේ මේ කිසිවක් සුදුසු වෙන්නේ නැහැ. මේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බුනහම ඔබට ලබා දෙනවා මේ සඳහා මේ ප්‍රදාහය අඩු කරන ප්‍රතිකාර. මේ මගින් තමයි මේ කැළලි ඇතිවීමේ අවධානම අඩු කරගත හැක්කේ. දැන් අපි කතා කරමු කැළලි වර්ග ගැන. කැළලි වර්ග ಜಾති තුනක් තියෙනවා. එකක් තමයි පාටෙහි ඇතිවෙන වෙනස් වීම. ඊළඟට සමේ මතු පිටට වඩා යටින්, ඒ කියන්නේ ඇට්‍රොෆික් ස්කාස් කියලා කියනවා, යටින් පිටින කැළලි. අනිත් ඒවා තමයි සමේ මතු පිටට වඩා උඩට එසවිලා පෙනෙන කැළලි. එතකොට මේ කැළලි වර්ග තුන ගැන අපි කතා කරමු. ඉස්සලම් පාට වෙනස් වෙන කැළලි. මේක රතු පාට කැළලි වෙන්න පුළුවන් කුරුලෑ ඇතිවීම පස්සේ හැදෙන. එහෙමත් නැත්නම් කළු පාට. අපේ හැම ඉතා
බහුලව දක්නට ලැබෙන කළු පාට කැළලි. කළු පාට කැළලි වෙන්න පුළුවන්. ඉතින් මේ රතු පාට කැළලි වලට ප්‍රතිකාර කරනකොට අපිට රතු පාට කැළලි ගැන කතා කරනකොට අපිට කියන්න තියෙන්නේ මේ කැළලි ඉබේමත් නැති වෙනවා. ඒ කියන්නේ මාස 6ක් වගේ කාලයක් ගියම මේක ඉබේම නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබට ප්‍රතිකාර අවශ්‍ය නම් මේ සඳහා ප්‍රතිකාරක් තියෙනවා. මේට අපිට ප්‍රතිකාර කරන්න පුළුවන් ඇන්ටි ඉන්ෆ්ලමේටරි ට්‍රීට්මන්ට්ස් වලින්. උදාහරණයක් හැටියට කියනවා නම් සමහරක් වෙලාවට වැස්කියුලර් ලේස වලින් අපිට ප්‍රතිකාර කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි නියසිනමයිඩ් රෙටිනොයිඩ් අඩංගු ක්‍රීම් වලින් ප්‍රතිකාර කරන්න සිද්ධ වෙනවා. සහ තවත් ප්‍රදාහය අඩු කරන ක්‍රීම් වර්ග වලින් ප්‍රතිකාර කරන්න පුළුවන්. ඊළඟට තියෙන ප්‍රශ්නය තමයි කළු පැහැති කැළල්. මේ කළු පැහැති කැළල් කියන එක අපේ සමට ඉතාමත් පොදුයි. මොකද මේ தત્ත්වය තමයි post inflammatory hyperpigmentation කියන්නේ. ඒ කියන්නේ ප්‍රදාහයකට පසුව inflammation එකකට පසුව එන කළු පැහැ ගැන්වීම. මේකට ප්‍රතිකාර කරනකොට අපිට ඔබේ සමෙහි කුරුලෑ නැත්නම් මේ අවස්ථාවේ pigmentation අඩු කරන ක්‍රීම් වර්ග භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ pigmentation melanin නිෂ්පාදනය කරන අඩු සංඝටක. අපි බොහෝ වීඩියෝ වල කතා කරලා තියෙනවා මේ සංඝටක ගැන. කෝජික් ඇසිඩ්, ආබියුටින්, ඇසිලික් ඇසිඩ්, ඇස්කෝබික් ඇසිඩ් මේ වගේ නොයෙකුත් ද්‍රව්‍ය තියෙනවා. ඇල්ෆා ඇන්ඩ් බීටා හයිඩ්‍රොක්සි ඇසිඩ් මේ වගේ ගොඩක් ද්‍රව්‍ය ක්‍රියාකාරී සංඝටක තියෙනවා මේ මෙලනින් හැදීම පාලනය කරන. මේ වගේ සංඝටක අඩංගු ක්‍රීම් වර්ග භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම කෙමිකල් පීලින් භාවිතා කරන්න පුළුවන් සහ කියු ස්විච් ලේසර් භාවිතා කරන්න පුළුවන්. පාටෙහි ඇති වෙන වෙනස ඉතාමත් ලේසියෙන් ප්‍රතිකාර කරන්න පුළුවන් ආකාරයේ කැළලි වර්ග. ඊළඟට තියෙනවා සම මතුපිට පහළට එබුණු කැළලි වර්ග. ඒවට ඇට්‍රොෆික් ස්කාස් කියලා කියනවා. මේවා වර්ග හතරක් තියෙනවා. අයිස්ප්‍රික් ස්කාස්, බොක්ස් ස්කාස්, රෝලිං ස්කාස් සහ ඇනිටුඩර්මා කියන වර්ග හතර. මේ කැළලි සඳහා ප්‍රතිකාර කිරීමේදී මේ කැළලි වර්ග නිවැරදිව හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. මොකද මේ කැළලි එකිනෙකට ඇති ප්‍රතිකාර එකිනෙකට වෙනස්. මේ කැළලි වලට ප්‍රතිකාර කිරීමේදී මේ කැළලි ප්‍රධාන වශයෙන් ඇට්‍රොෆික් ස්කාස් අපි කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි ඉතා කුඩා ප්‍රමාණයක ඇතිවන වොලියුම් ලොස් එක. ඒ කියන්නේ කුඩා ප්‍රමාණයක ඇතිවන කොලජන් ඩැමේජ් එක සහ අර හැමේ තියෙන ග්‍රවුන්ඩ් සබ්ස්ටන්ස් එකේ ඩැමේජ් එක. ඒ වගේම විශාල ප්‍රමාණයක ඇතිවන කොලජන් ඩැමේජ් එක. මේක අඳුනා ගන්න පුළුවන් මේ විශාල ප්‍රමාණයක ඇතිවන ඩැමේජ් එකේදී ඇතිවන සිදුර ඉතා විශාලයි. එතකොට කුඩා ප්‍රමාණයක වොලියුම් ලොස් එකදී අපි කරන්නේ කොලජන් ස්ටිමුලේෂන් තෙරපි. ඒ කියන්නේ අපි ඔබේ හැමේ ඇති කොලජන් හදන සෛල ෆයිබ්‍රොබ්ලාස්ට් ස්ටිමුලේට් කරනවා, උත්තේජනය කරනවා කොලජන් හදන්න. ඒ මගින් ඔබේ හැම ඇති ඔබම ඔබේ හැමේ ඇති සිදුරු පුරවනවා. මේ සඳහා අපිට යොදා ගන්න පුළුවන් TCA cross. ඒ කියන්නේ TCA chemical peeling භාවිතා කරලා විශේෂයෙන් අයිස්ප්‍රික්ස් කාස් වලට ප්‍රතිකාර කරනකොට, ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් ලේසර් ප්‍රතිකාරය, කෙමිකල් පීලින්, සබ්සිෂන්, මයික්‍රෝ නීඩ්ලින් කියන ප්‍රතිකාර භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ඉතා විශාල සිදුරු පවතිනවා නම් ඔබේ හැමේ තියෙන සෛලවලට හැකියාවක් නැහැ මේ අවකාශයේ පුරවලා දාන්න. එතකොට අපි පිටින් මේ අවකාශයේ පුරවන්න ඕන. මෙතනදි තමයි අපිට ඩර්මල් ෆිලර්ස්, කොලජන්, ඒ වගේම හයලුරොනික් ඇසිඩ් කොලජන් ඉන්ජෙක්ෂන් භාවිත කරන්න වෙනවා. ඒ වගේම ඔටොලොගස් ෆැට් ට්‍රාන්ස්ප්ලාන්ටේෂන්. ඒ කියන්නේ ඔබේ සමෙහි ඇති මේදය වෙන තැනකින් අරගෙන මේ සිදුරු වලට දාන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතා විශාල සිදුරු ශෛලකර්ම මගින්ද ඉවත් කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු සමෙහි මතුපිටින් ඉහළට එසවෙන කැළලි ගැන. මේවා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි හයිපර්ට්‍රොෆික් ස්කාස්, අනිත් එක තමයි කීලොයිඩ්ස්. මේවට ප්‍රතිකාර කරනකොට අපිට භාවිතා කරන්න වෙනවා සමහරක් වෙලාවට ඉතා සාන්ද්‍රණයන්ගෙන් අධික ස්ටෙරොයිඩ් ක්‍රීම් වර්ග. අපි ඒවට කියනවා ස්ටෙරොයිඩ්ස් අන්ඩර් ක්ලූෂන් කියලා. ඒ කියන්නේ ප්ලාස්ට එකක් ස්ටීරොයිඩ් ක්‍රීම් එක ආලේපනය කරලා ඊට උඩින් ප්ලාස්ට එකක් දාලා තියෙනවා, ඒක උරා ගැනීම වැඩි වෙන්න. ඒ වගේ ප්‍රතිකාර හෝ මෙතන නික්ෂේපන ආධාරයෙන් මේවට ස්ටෙරොයිඩ්ස් ලබා දීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම තමයි ලේසර් සහ ප්ලාස්ටික් සර්ජරි වලින් මේ හයිපර්ට්‍රොෆික් ස්කාස් සහ කීලොයිඩ්ස් ඉවත් කරන්න පුළුවන්. අවසාන වශයෙන් ඔබට කියන්න
කරුණු කීපයක් තියෙනවා. මේ කුරුලෑ කැලලි වළක්වා ගැනීම ඉතාමත් වැදගත්. මොකද කුරුලෑ වලට කැලලි වලට ප්‍රතිකාර කිරීම ඉතාමත් මිල අධිකයි වගේම ඉතාමත් කාලය වැය වෙන ප්‍රතිකාර තමයි තියෙන්නේ. මේ සඳහා කුරුලෑ ඇතිවීම වළක්වා ගැනීම වැදගත් වගේම කුරුලෑ කැලලි ඇති වුණාට පසුව නිවැරදි ප්‍රතිකාර ලබා ගැනීමත් ඉතාමත් වැදගත්. මේ ප්‍රතිකාර දවසින් දෙකෙන් මේ කුරුලෑ කැලලි නැති කරන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රතිකාර සමහරක් වෙලාවට මාස ගාණක් මාස 6ක් අවුරුද්දක් වැනි කාලයක් මේ සියලු ප්‍රතිකාර වලට ගත වෙනවා. ඉතින් මේ සියලු ප්‍රතිකාර ඒ ප්‍රතිකාර නිමවන තුරු ඔබේ වෛද්‍යවරයා පවසන තුරු ලබා ගැනීම ඉතාමත් වැදගත්. අවසාන වශයෙන් ඔබට ලබා දිය යුතු පණිවිඩය තමයි මේ කුරුලෑ කැලලි වලට සාර්ථක ප්‍රතිකාර තියෙනවා. හැබැයි මේ කුරුලෑ කැලලි වලට කරන ප්‍රතිකාර සමහරක් වෙලාවට ඉතාමත් කාලය ගත වෙන ප්‍රතිකාර. ඒ වගේම තමයි මිල අධික ප්‍රතිකාර. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ ඔබ කුරුලෑ කැලලි සෑදීම වළක්වා ගැනීමයි. නමුත් ඔබට මේ වෙන විටත් කුරුලෑ කැලලි හැදිලා තියෙනවා නම් මේ සඳහා ඉතාමත් පළපුරුදු වෛද්‍යවරුන් ලවා මේ ප්‍රතිකාර කර ගැනීම ඉතාමත් වැදගත්. මේ මගින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.